ඔයා දවස් සාදරයෙන් පිළිගන්න අපේ ඩ්‍රාමා ක්ලාස් YouTube channel එකට අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඊඩිපස් රජනාට්‍ය මතුවන ජීවන දෘෂ්ටිය පිළිබඳවයි. සොෆොක්ලීස්ගේ මූලික අධ්‍යයනයේ වී තිබෙන්නේ ඊඩිපස් කියන පුරුෂයා තමාගේ ජීවිතය පිළිබඳ කරන ගවේෂණයක ප්‍රතිවිපාක වශයෙන් තමා නොදත් දයෝපගත ප්‍රහාරයකට ලක්වි ඇද වැටීම ගිනහැර දැක්වීමයි. මෙලොව මිනිසුක අතින් සිදු වෙහි බරපතලම පාප කර්ම දෙකක් ඊඩිපස් පුරාවෘතයට පාදක වෙලා තිබෙනවා. එනම් පීතෘ ඝාතනය සහ මව විවාහ කර ගැනීම. එවන් බරපතල පාප කර්ම ඊඩිපස් අතින් සිදු වුවද එහි වර්ධ කිසිවිටකදී ඊඩිපස් වෙත පැවරීමට නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා පෙළඹෙන්නේ නැහැ. ඒට හේතු වන්නේ ඊඩිපස්ගේ චරිතයෙන් ප්‍රකට වන උතුම් මානුෂීය ගුණංගයි. ඉතින් මේ ජීවන දෘෂ්ටිය පිළිබඳව තවදුරටත් කතා කිරීමට නම් ඊඩිපස් රජනාට්‍ය චරිතයන්ගේ ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ගත යුතු වෙනවා. ඉතින් අපි මුලින්ම ඊඩිපස් චරිතයේ ලක්ෂණ පිළිබඳව කතා කරමු. සොෆොක්ලීස්ගේ ට්‍රැජඩි වීරයා සැබෑ මිනිසෙක් වන අතර ඌ ඕපපාතික පුද්ගලයෙක් නොවේ. නාට්‍ය ප්‍රථම දර්ශනයේදී ඊඩිපස්ගේ මූට නැං වෙන වචනවලින් නාට්‍යයට වැදගත් වන පුරාවෘත්තයේ සිද්ධි ප්‍රේක්ෂකයාට දැන ගැනීමට ලැබෙනවා. ඊඩිපස් තීබයට ඒමට හේතුව අතරමඟදී ලායස් රජු හා පිටිස ඝාතනයට ලක්වීම, මන්ත්‍රකාරියකින් තීබේ බේරා ගැනීම, ඊඩිපස් තීබේ රජවීම, ජොකෙස්ට්‍රා විවාහ කර ගැනීම, දරුවන් ලැබීම ආදී සිද්ධි විශ්වාසනීය ලෙස ඊඩිපස් චරිතය වටා ගොඩනැගී ඇත්තේ සැබෑ මිනිසුකගේ ක්‍රියාපරිදි. ඇරිස්ටෝටල් පෙන්වා දෙන පරිදි ශෝකාත්ම වීරයා උසස් පිළිවෙතකින් පැවතෙන සාධු ගුණය යුත් චරිතයක් විය යුතුයි. ඊඩිපස් කුමාරය ඉපත ලබන්නේ ලායස් රජුගේ පුතුකලු විසින් රජමාලිගාව තුලයි. එවැගේම ඔහු කොරින්තිය දේශයේ හැදී වැටෙන්නේ රජමාලිගාව තුලයි. ඒ අනුව ඊඩිපස් කියන සමාජ තත්ත්වයකින් උසස් පුද්ගලයෙක්. එවගේම ඔහු රාජ්‍ය පාලකයෙක් වෙනවා. ඒ අනුව ඇරිස්ටෝටල්ගේ ශෝකාත්ම වීරයා උසස් පෙළපතකින් පැවතෙන පුද්ගලයෙක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ඊඩිපස්ගේ සාධු චරිත නැත්නම් ශෝකාත්ම වීරයාගේ සාධු ගුණය ගැන කතා කරමුත් අපිට ඒක ඊඩිපස් නාට්‍යයේම ඊඩිපස්ගේම උදාහරණයක් ගන්න පුළුවන් සංවාදයක් විදිහට. දුක් වේ මිමමද දරුවනි, නුඹලා නිසා මා වෙතින් පතන පිහිට ගැන දනිමි. මම තැවෙන විට නුඹලා තැවෙමි. මම නුඹලාට වැඩි කරමින් දුක් තැවුල්. නුඹලා ඒකිනෙකා විඳින එකතුව මහා දුකක් සෙයින් පෙළයි මා හද. ඉදිපස් කියන්නේ උසස් දැනුමකින් සමන්විත පුද්ගලයෙක් වෙනවා. ඔහු සියල්ලම නුවණින් විමසා බලන අතර එවැනි උත්තුංග ගති ස්වභාවයක් ඊඩිපස්ගේ චරිතය පුරාම දකින්නට පුළුවන්. ඔහු තමන්ව සෑම විටම උසස් කරමින් සලකනු ලබනවා. තමන් සියල්ලම දන්නා පුද්ගලයෙක් බව ඊඩිපස් සෑම විටම ප්‍රත්‍යක්ෂ කරමින් සිටිනවා. ශෝකාත්ම වීරයා මානව දුර්වලතාවයන්ගෙන් හෙබියායක විය යුතු බවද ඇරිස්ටෝටල් ප්‍රකාශ කරලා තිබෙනවා. ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස්ගේ චරිතය නැත්නම් ඊඩිපස් ඉතාමත් පරමාදර්ශී නායකයෙකු වුවද ඔහු තුළ ප්‍රබල දුර්වලතා දකින්නට පුළුවන්. ඔහු අධිමානී යුක්ත චරිතයක්. ඒ කියන්නේ ඔහුට වැරදි විය නොහැකි බව ඔහු විශ්වාස කරනවා. තමන් ගන්නා තීන්දුව తీරන සෑම විටම නිවැරදි බව ඔහු තරයේ පිළිගන්නා. මෙම ගති ලක්ෂණ ඔහුගේ අධිමානය නිසාවෙන් පැමිණෙන චරිත ලක්ෂණයක් වෙනවා. ඔහු තුළ පැවති අධිමානය නිසාම ඔහු අයසට එහෙම නැත්නම් විනාශයට යොමු වෙනවා. සත්‍ය කරුණ සොයන්ද එපායයි තෙරේසියස් සහ ජොකෙස්ට්‍රා බිස්ව කොතෙක් කිවත් ඊඩිපස් ඔවුන්ව ප්‍රතික්ෂේප කරමින් ඒ බියකරු සත්‍යම සොයනවා. ඒකට හේතු වන්නේ මේ අධිමානය. තම දැනුම මත අනෙක වැරදිය වටහා ගන්නා ඊඩිපස් තෙරේසියස් පූජකයාට සහ ක්‍රියොන්ට් ඒ වගේම ජොකෙස්ට්‍රා බිස්වට චෝදනා කරනවා. හැබැයි මෙහෙම අධිමානයුක්ත චරිතයක් වුණත් ඊඩිපස් කියන්නේ බියගුළු පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි ඊඩිපස් ආදරණීය පුතෙක් දෙනවා. ඔහු කොරින්ති දේශයෙන් පැමිණෙන්නේ මේ ආදරණීය පුත්‍රයෙක් වීම නිසා. දැන් කොරින්ති දේශය ගැන කතා කරොත් ඊඩිපස් කොරින්ති දේශයෙන් හැදී වැඩෙන්නේ. එතකොට කොරින්ති දේශයේ හැදී වැඩෙද්දී ඊඩිපස්ගේ පියවන්නේ පොලිබස් රජු. ඔහුගේ මව වෙන්නේ මෙරෝපා බිසව. හැබැයි ඩෙල්පි දෙවිපැදරෙන් අනාවේගයක් ඇසෙනවා ඊඩිපස් කවදා හරි තමන්ගේ පියා මරා මව විවාහ කරගන්නා බව. ඉතින් ඒ දේ සිදු නොවන්න ඕන නිසා තමයි ඊඩිපස් කොරින්ති අතහැරලා තීබේට පැමිණෙන්නේ. මොකද තමන්ගේ මව සහ පියා ආරක්ෂා කරගන්න ඕන නිසා. ඉතින් අපිට එතනින්ම පේනවා ඊඩිපස් කියන්නේ ආදරණීය පුතෙක් බව. ඒ වගේම ඔහු ෂෙනිකව කෝපයට පත් වෙන පුද්ගලයෙක්. ඉතින් ලායස් රජු මිය යන්නේ ඒ කෝපය නිසාම. ඒ වගේම තීප ගොපල්ලට දඩුවම් කිරීමට සූදානම් වන්නේ මේ ෂෙනික කෝපය පැමිණීම නිසාම. ඊඩිපස් රජුගේ චරිතය නාට්‍ය පුරා විකාශනය කර තිබෙන්නේ නිදහස් මිනිසෙකු වශයෙන්. ඔහු නිසිතැන නිසි තීරණ ගන්න වහ ක්‍රියාත්මක වන ක්‍රියාකාරී පුද්ගලයෙක් වෙනවා. ජොකෙස්ට්‍රා, තෙරේසියස්, ගොපල්ලා යන සෑම දෙනාම ඊඩිපස් වළක්වද්දී ඔහු සත්‍ය සොයාගෙන යාම නොනවත්තන්නේ ඒ හේතුව නිසාමයි. ඒ වගේම ඊඩිපස් කියන්නේ ආදරණීය මිනිසෙක් වෙන අතරම පරමාදර්ශි පාලකෙක් වෙනවා. මිනිසුන්ගේ ගැටලු මිනිසුන් අසලට පැමිණ විමසීම සිදු කරනවා ඊඩිපස්. නාට්‍ය ආරම්භයේදීම ඉදිරියට පැමිණෙන ඊඩිපස් තම රැටිවාසියන් අමතන විලාසයෙන් ඔහු කෙතරම් දයාවන්ත පුද්ගලයෙක් බව වැටහෙනවා. ඉතින් ඒකට අපි උදාහරණයක් ගමු. දරුවනි, කිමෙක්ද මේ ආයාචනය? ගෞරවනීය පූජකතුමනි, ඔබ කියන්න මේ සෑවුම වෙනුවෙන් පහදා දෙන්න මට. කුමක්ද මේ ආයාචනය? කිසියම් භීතියක්ද? නැතහොත් ඔබ සැමට කිසියම් වරයක් අවශ්‍ය වී ඇත. ලබා දෙමි.
පැමිණි විට ඔහු පැනවිඩය රැගෙන දෙවියන් පතන්නේ කුමක් වයිටු කරමි. මම එය දිවි දෙවැනි කොට තම රටවැසියන් පිළිබඳ දැඩි භක්ති ආදරයක් දක්වූ පරමාදර්ශී පාලකෙක් විදිහට ඊඩිපස් පෙන්වා දීමට පුළුවන්. ඒට හේතුව වන්නේ ඔහු රජ කෙනෙකුගේ ස්වභාවයට වඩා ස්වාරී පාලකයෙකු ස්වභාවයෙන් යුක්ත නිසා විය හැකි. උදාහරණයක් ගමු එක්කෝ අපි නැගී සිටිමු එකට නැත්නම් වැටි නැසිමු එකට. ඒ වගේම ඊඩිපස් කියන්නේ ආදරණීය මිත්‍රයෙක්ද වෙනවා. ප්‍රියෝම් බරපතල වැරැද්ද සිදු කර තිබුණද මිත්‍රකව සිටි නිසා ඔහු මරා දැමීමට ඊඩිපස් තීරණය කරන්නේ නැහැ. ඒ වගේම ආදරණීය ස්වාමියෙක්ද වෙනවා. ඊඩිපස් තම බිරිඳගේ ස්වාමියා සහ පුතා බව දැනගන්නා ඔහුට මේ සියල්ලංගෙම ශුන්නත්වේ වැටියහනම් මා මෙන්ම තම දේවිය දූ ජොකෙස්ට්‍රාගේ දේහේ කෞරවාන්විත ලෙස මිහිදන් කරන්නයි ක්‍රියෝන්ගේ ඉල්ලා සිටින්නේ මේ ආදරණීය ස්වාමි භක්තිය නිසාමයි. ඉතින් අපි එක උදාහරණයකින් බලමු. මම ඉල්ලමි ඔබෙන් මියගොස් සිටින ඇයගේ ආව මගල් කටයුතු කරවන ලෙස ගෞරවෙයි. ඒ වගේම ඊඩිපස් කියන්නේ ආදරණීය පියෙක්. ආදරණීය පියෙකු ලෙස දියණියන්ගේ අනාගත වගකීම ක්‍රියෝන්ට පවරන අන්ධ ඊඩිපස් තමා වෙතින් දරුවන් දුරස් නොකරන්නයි ඉල්ලා සිටිනවා. එතකොට අපි එක උදාහරණයක් ගමු ක්‍රියෝන් සහ ඊඩිපස් කියන චරිතය සංවාදය තුල මුලින්ම ක්‍රියෝන් යනු එසේන අත්හරිනු දරුවන් දෙතන. ඊට පස්සේ ඊඩිපස් කියන අනේ ඉවත් නොකරන්න උන් මා කෙරේ. පුරාවෘත්තයේ පසුබිම වෙලා තිබෙන දේවැනීමේ මගින් විපාක දාමයක් සිදු වීමයි. අවු නාට්‍ය පුරා දක්නට ඇත්තේ ලේන් මසින් සැදී මිනිසුන්ගේ අන්‍යෝන්‍ය බැඳීම ප්‍රතික්‍රියා හේතුයෙන් මතුවන හේතුඵල නියාමනයට අනුව ගොඩනැගී තිබෙන ආකාරය. ඊළඟට අපි කතා කරමු ජොකෙස්ටා බිසව පිළිබඳව. ඇය පාපතර විවාහයක බැඳුනද ප්‍රේක්ෂකයා තුළ පිළිකුලට භාජනය වෙන්නේ නැහැ. ඇය දෙවියන්ව විවේචනය කරනවා, අනාවැකි ප්‍රතික්ෂේප කරනවා. ඒ කිරීමට ඇය පෙළඹී තිබෙන්නේ ලායිස්ගේ ඝාතනය වූ දින සිට බව අපට පැහැදිලි වෙනවා. ලායිස් ආරක්ෂා කිරීමට ඇය තම පුතු ඝාතනය කළද වෙනත් පිරිසක් ලායිස් රජු ඝාතනය කළ බව දැනගන්න ඇය මවක් ලෙසින් කතරන් අනාවැකි හා දෛවයේ ඉරණම පිළිබඳ සවන් නැකුණත් ඒ ප්‍රතික්ෂේප කරනට ඇද්දයි අපට එම කොටසින්ම වැටහෙනවා. බීතියට පත්ව තම ස්වාමියා වෙන ඊඩිපස්වයින් මුදවා ගැනීම පිණිස ඇය පවසන්නේ දෛවයේ ඉරණම අනාවැකි කියන දේවල් ඊට නුවණ බවයි. ඉතින් මම ඒ ඔබලට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මුලින්ම ඊඩිපස් කියන්නම් මා දේවිය මූණට වඩා මට ඔබාකේ. ඊට පස්සේ ජොකෙස්ට්‍රා එසේනම් හිමියනි සියලු සැක දුරු කරගන්න සිතෙහි ඔබ නිදොස්ය. මුළුමනින්ම නිදොස්ය. එහෙ සිදු වුණේ එය නොවේ. ඔහු මලේ සොර මුලක් අතින් බව දනිති සියලු දන. තුන් මං හන්දියකදී හුරු කඩා පැන මරා දැමුවා ඔහු. දරුවාට මක් වීද දුකක් මුත් කියන්නම් එය. මෙසේ ලායිස් මලේ නම් තම දරුවා අතින් නොවන බව නිසැකයි. මා හිමියනි ඒ අතර ඔබේ හද පෙළ නොය බර මා සමග බෙදාගනු මැනවි ස්වාමීන්. කොරින්තියේ දූතයා පොලිබස් මියගොස් යැයි අසන ඇය නැවතත දෛවිය පිළිබඳ අනාවැකි පිළිබඳ සරදම් කරනු දැකිය හැකි. පුරා කතාව දන්නා ප්‍රේක්ෂකයන්ට මෙවැනි අවස්ථාවේදී ලැබෙනේ සොෆොක්ලියානි උත්ප්‍රාසය. මං එයට උදාහරණයක් ඔබට සපයන්නම්. දැන් කොහෙද දෙවියනේ ඔබලාගේ අනාවැකි? ඊඩිපස් බියෙන් බියගත්තේ මේ නිසයි. තම පියා තම අතින් මිය යති බිය වැඩි පැන ආවා ඔහු තම රටින්. දැන් බලන්න පිය රජු මිය ගිහින් ස්වභාවික මරණය. ඇයි ජීවිතය අනාවැකි මත පටවා එම නිසා දුක් නොවිය යුතුයැයි විශ්වාස කරපු චරිතයක් එනවා. උදාහරණයක් ගමු කිසිවෙකුට නොහැකි කුමක් දැයි සිතන්න හෙට දවස. සැරි සැරීමක ජීවිතය අඳුරේ එන එන දෙයට එන එන සැටියට දිවි කත කළ යුතු වෙයි මුහුණති. අනාවැකි විශ්වාස නොකරපු චරිතයක් වූ ජොකෙස්ට්‍රා ඉරණම ඉටුවන බව දැනගන්න අය මවක් ලෙසින් මා අවස්ථාවේ මුහුණ දෙන්නේ කෙලසින්දැයි සාමාන්‍ය මනස ස්වභාවය යුක්ත කෙනෙකු සිතා බැලීමට පවා පුදුම සහගත වෙනවා. ඉරණම ප්‍රතික්ෂේප කරන ඉරණම මානව කටයුතු සිදු නොවනේයි සිතන ඉරණමෙන් බේරී සිටීම සඳහා තම සිඟිටි පුතාව කැප කළ ලායිස් ඝාතනය වූ තැන් පටන් ඉරණම දැඩිව විවේචනය කරන හැට කොරින්තියේ දූතයා දරුවා බේරාගත් හැටි සහ ශරීර ලක්ෂණ පවසන හැටි අසා සිටින විටදී කුමක් සිතෙන්නට ඇත්දැයි කියලා අපටත් යම්කිසි කුතුහලයක් ඇති වෙනවා. ඒ වෙන විටදී ඇය තම පුතුට දාව තවත් දරුවන් සිව් දෙනකු උපත ලබා දී තිබෙනවා. ඊඩිපස් තමන්ගේ මව කවුරුන්දයි යන සත්‍ය සෙවීමට උත්සාහ ගන්න අතරේ සත්‍ය දන්නා ජොකෙස්ට්‍රාගේ අභ්‍යන්තර සිතුවිලි කෑගසා ඒ ශාපකාරී සත්‍ය නොසෙවන ලෙසින් පවසා සිටිනවා. අවසානයේදී ඉරණමට මුහුණ දී ගත නොහැකිව දෛවයේ කුරුළු සෙවණැල්ලෙන් පලායා ගත නොහැකිව ලායිස් මෙන්ව ජොකෙස්ට්‍රාද තමන්ගේ ඉරණමට ගොදුරෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු ක්‍රියෝන් පිළිබඳව. රජවීමට අවශ්‍ය නැති රාජ සම්පත් ලබන චරිතයක් විදිහට අපිට ක්‍රියෝන්ව පෙන්වා දීමට පුළුවන්. සත්‍ය පසුපස හඹාගොස් සත්‍ය තුළ ජීවත් වීමට වඩා ඉරණම තේරුම්ගෙන ඒ අනුව ජීවත් වීමට උත්සාහ ගන්නා වූ චරිතයක් විදිහට ක්‍රියෝන්ව පෙන්වා දීමට පුළුවන්. උදාහරණයක් බලමු. බලන්න ඔබ ඔබ දෙසම
මුහුණ රකුසු කරගෙන පුපුරා පුපුරා කෝපයේ මහා බරක් වේවි අන්තිමේ ඔබ ඔබටම ඊටපස් තමන් නිවැරදිව සිතන්නේ ආත්ම අභිමානය සහ අධිමානය නිසා වේ නමුත් තමන් කුමන පාපකාරී වැරද්දක් සිදු කර ඇද්දයි ඔහු තුළ වැටහීමක් නැහැ ලයිස් ඝාතකයා ලෙසින් ඔහු ක්‍රියොන්ව පත් කරන්නේ ඊටම සහේතුකයි ප්‍රියෝන්ගේ චරිත ලක්ෂණයන්ගේ අභ්‍යන්තරයේ මේ අවස්ථාවේදී කෙලස ක්‍රියා කරන්න ඇද්දයි අපිට සිතා ගන්නට පුළුවන් මොකද ඊඩිපස් කෙලින්ම ක්‍රියොන්ට වැරද්ද පටවනවා ඔහු නිදොස් වුවත් ඊඩිපස් රජු විසින් එල්ල කරන ලද චෝදනා අනුව ඔහු බෙහෙවින් කම්පා වෙනවා උදාහරණයක් බලමු රටවැසියනි ඊඩිපස් රජු මා කෙරෙහි ආභූත චෝදනා නැගූ බව ඇසුවෙමි දැරිය නොහැකියේය මට ඔහු සිතත් නම් මා ඔහුට ද්‍රෝහී වූයේ යයි කියා වදනකින් පමණවත් ජීවත් වීමෙන් පළක් නැත මට මරණ දඩුවම දෙවන ඔබ හඬට මගේ හඬ දෙක් කර මේ කහිතින් පාදනමක් නොමැති වූ චෝදනා කිරීමේ නිදොස් කෙනෙකුට නිකරුගෙන දීම යුතු නොවේ ප්‍රාණ සම මිත්‍රයෝ පිටු දැක්ම තම දිව්‍ය පිටු දැක්ම හා සමය ඔහු කිසි විටක ලායිස්ව ඝාතනය කළේ නැහැ නමුත් ඒ සනාථ කිරීමට සාධක තිබුණෙත් නැහැ ඔහු දෙවියන්ගේ අනුදැනුම මත ජීවත් වෙන පුද්ගලෙක් විදිහට පෙන්වා දීමට පුළුවන් එබැවින් දෙවියන් ඉදිරියේ සපත කර ඔහු පවසන්නේ තමන් නිවැරදි බවයි උදාහරණයක් බලමු මුලින්ම ක්‍රියොන් නැහැ නැහැ ශාප කරන්න මට මායවන් අපරාධයක් කළා නම් ඊට පස්සේ ජොකෙස්ට්‍රා දෙවියන්ගේ නාමෙන් ඔහු විශ්වාස කරන ඊඩිපස් ඔහු දිවුරා කියන ආදී දෙවියන් ඉදිරියේ සපත කර කියන දේශයක් නොකරන ක්‍රියොන්ගේ චරිත ලක්ෂණ අපගේ ජීවන ගමනට මහත්සේ අත්දැකීමක් ලබා දෙන බව නොරහසක් ඉතා අවංකව කටයුතු කරන්නෙකුට ආභූත චෝදනා එල්ලෝ කල ක්‍රියා කරන්නේ කෙසේද ඒ අයුරින්ම ක්‍රියොන්ද ක්‍රියා කරනවා සැබවින්ම මෙවැනි අවස්ථාවක් එළඹ විටදී නිවැරදි ස්වභාවයේ සනාථ කළ නොහැකි වෙන මිනිසා ඒ පිළිබඳ කලකිරණ ආකාරයේ ක්‍රියොන්ගේ චරිතය ඇසුරෙන් දැකගත හැකි වෙනවා භාග්‍ය පරිවර්තනයට අසු වූ ඊඩිපස් නිත් අඳ කරගෙන පැමිණ විටදී ඊඩිපස්ට සහය වන්නේද ක්‍රියොන්මයි දෙවියන්ගේ මතය වෙනස් කළ නොහැකි බව ඉරණමට පිටුපාන්න හැකි බව ඔහු විශ්වාස කරනවා ඊඩිපස්ට සහනයක් ලබා දීමට අවසානයේදී ක්‍රියොන් කටයුතු කරනවා ක්‍රියොන් ඊඩිපස්ගේ දරුවන්ව ඊඩිපස්ගේ අභියසට යොමු කරනවා අපි උදාහරණයක් බලමු මම කැටුවා විමුන් දෙදෙන දානෙමි මම නුඹ උන්නට කෙතරම් සේහවන්ත දෙයි මෙමගින් ක්‍රියොන් සතුව පැවති කරුණා මහිමය පිළිබඳ දැක්ම අපට පිළිබිඹු කරනවා ඊළඟට අපි කතා කරමු කොරින්ති දේශයේ ගොපල්ලා පිළිබඳව සොෆොක්ලිස් නාට්‍යම කරුණු හිලිදරව් කිරීමට අභාවෙන වූ නව චරිත යොදා ගැනීම සිදු කරනවා මෙම ලක්ෂණයද ඔහුගේ නාට්‍යයන්හි දක්නට ඇති තවත් ප්‍රබලම ලක්ෂණයකි අනපේක්ෂිතව සිදුවන අද්භූත බලවේග කිසිදු විටක නාට්‍යයේ දක්නට ලැබෙන්නේ නැහැ කොරින්තියේ ගොපල්ලාද එවැනි චරිතයක් වෙනවා ඊඩිපස් නාට්‍යයේදී කොරින්ති වාසී ගොපල්ලාගේ පැමිණීම නිසා බොහෝ කරුණු අනාවරණය වෙනවා මෙම පැමිණීම අහබු සිදුවීමක් නොවන අතර ඒ වගේම ඒක අභාව්‍ය පැමිණීමක්ද නොවේ උදාහරණයක් බලමු මුලින්ම කොරින්ති දේශයේ ගොපල්ලා නැත පොලිබස් සහ ඔබ අතර කිසිම ඥාති සම්බන්ධතාවයක් නැත ඊට පස්සේ ඊඩිපස් ඥාතියෙක් නොවේ ඔහු මගේ පියා නොවේ ඊට පස්සේ නැවත කොරින්ති දේශයේ ගොපල්ලා මම ඔබේ පියාද නැත එසේනම් ඔහුද ඔබේ පියා නොවේ කොරින්තියේ පණිවිඩකරුවා විසින් ගෙනෙන ලද සුභාරංචිය සැබෑම සුභාරංචියක් නොව ඒ ඊඩිපස්ගේ අභාග්‍ය සම්පන්න සිද්ධි මාලාවක ආරම්භය වෙනවා ලයිස් රජුගේ ඝාතනය පිළිබඳ කළ ගවේෂණයේ ඊඩිපස්ගේ උපත පිළිබඳ ගවේෂණයට පෙරලෙනවා මොහු පැමිණෙන්නේ ඊඩිපස් රජුගෙන් ප්‍රසාද ලබා ගැනීම අදහස ඇතිවයි ඔහු පැමිණියේ කොරින්ති දේශයේ රජු මියගිය බව දන්නා එම දේශයේ රජකම බාර ගැනීමට පැමිණෙන ලෙස ඊඩිපස්ට ආරාධනා කිරීම පිණිසයි නමුත් ඊඩිපස් නාට්‍ය රචනයේ සොෆොක්ලීස් දක්වා ඇති චින්තනමය ක්‍රියාවලිය අනුව නාට්‍ය හැරුම් ලක්ෂ්‍ය වන්නේද මෙතනයි. භාග්‍යවන්තව සිටි ඊඩිපස් අසරණතාවයට ඇද වැටීම පටන් ගන්නේ මෙතන පටන්. අතිශය යහපතක් පතා සිදු කරන ක්‍රියාවක අතිශය අයහපතක් බවට පත්වන අයුරු කොරින්තියේ දූතයාගේ චරිතය ඇසුරින් විමර්ශනය කළ හැකි. ඔහු ඊඩිපස්ගේ සැබෑ උපත පවසන්නේද ඊඩිපස් පෙළෙන බියෙන් ඔහුව මුදවා ඔහුගෙන් පුතපඩු ලබා ගැනීමට. නමුත් සිදුවන්නේ ඊටත් වඩා ඛේදනීය යථාර්ථයක් හෙළිදරව් වීම නිසා ඊඩිපස්ගේ ඛේදජනක ඊරණමට පංගුකාරයෙක් වීමටයි. අපි උදාහරණයක් බලමු මුලින්ම කොරින්ති දේශයේ ගොපල්ලා සේනම් රජතුමනි මා කියන දේ ආසන්න පැමිණෙහි මා යහපත කරන්නයි ඔබට ඉවත දමන්න ඔය පැරණි සැක සංකා ඊඩිපස් එසේ වූ මහත් පුදපඩරු දෙමි ඔබට ඊට පස්සේ කොරින්ති දේශයේ ගොපල්ලා මා ආවේ දෙයටයි ඔබ නැවත සිය රටට කැඳවාගෙන යන්න ඒ සමග පුදපඩරු ලබා ගන්න ඊළඟ අපි කතා කරමු තීබේ ගොපල්ලා පිළිබඳව තීබ ගොපල්ලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් එයාට ලාල්ස් රජු ලදරුවා බාර දුන්නත් මරන්න කියලා ඒක කරන්න බෑ ඒ වගේම මැරණකම් බලන් ඉඳත් එයාට බැරි වුණා ඒ නිසාම තමයි එයා දරුවා නිදහස් කරන්නේ වෙනත් දේශයකට. ඒ ඉරණමේ ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට පුළුවන්. ගොපල්ලාගේ චරිත ලක්ෂණ සකසා තිබෙන්නේ ඉරණමට අවශ්‍ය ආකාරයට. රැළෙන් විසිරී යන එක බැටළු පැටවකු පිළිබඳව පවා ගොපල්ලා විමසිලිමත් වෙලා තිබෙනවා.
ගොපල්ලම් බැටළුවන් ආරක්ෂා කරලා රැක බලා ගන්නේ දයාබරවයි. කතෝලික දහමන්න ජේසුස් වහන්සේද බැටළුවන් බලා ගන්නා දයාබරිත ඉඳිරිකුවට සමාන කරලා තිබෙනවා. මේ දයාබරිත ගොපල්ලාගේ සාමාන්‍ය චෛත්‍ය ස්වභාවය අනුව ඔහු දරුවා මුදාහැරනවා. ඒ කිසිදු අයුරකින් ආකාශමික බලවේගයක් මත සිදුවන දෙයක් විදිහට අපිට පෙන්වා දීමට කිසිම හැකියාවක් නැහැ. කොරින්තිය නම් වූ ඈත ප්‍රදේශයට ඔහු දරුවා පිටත් කර යවන්නේ දේවානායක යුතුය නොවේද යන විශ්වාසය පෙරදරි කරගෙන තමයි. නමුත් ඉරණම වෙනස් කළ නොහැකි. දෛවයේ මිනිසා පසුපස නැගී සිටිනා වූ ඉන්ද්‍රකීලයක් වගේ නැවත නැවත එනවා. එම ගෝපල්ලා ලායිස් පිළිබඳ හැම ක්‍රියාවකටම සම්බන්ධ වූ හිතේශවන්තයෙක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ලායිස් කැටිව ගිය පිරිසෙන් ඉඩිපස්ගේ බේදී පලාවේ මොහු බව මේ නාට්‍යයේ සඳහන් වෙනවා. ඉඩිපස්ගේ ඇදවුණු පාදයෙන් ඔහු ඉඩිපස්ව හඳුනාගෙන තිබෙනවා. ලායිස්ව ඝාතනය කරන විටදී දේවානායකයේ සීසින් දෙක ගැනීමේ කරුණයට ඔහු ගොදුරවන්නට ඇත කියලා අපිට හිතන්නට පුළුවන්. ඉන් අනතුරු ඔහුගේ සිහිය විකාර වෙනවා. ඔහු නැවත මෙරට පැමිණෙන විටදී සිහසුනේ සිටින ඊඩිපස්. ඊඩිපස් දේවානායකයන් තමාගේ පියා ඝාතනය කොට තමාගේ මව විවාහ කරගෙන ඇත. දැන් ඔහුගේ මානසික ස්වභාවයට සිදුවන්නේ කුමක් විය හැකිද කියලා මේ අපිට පරිකල්පනය කරන්න පුළුවන් මේ තීව ගොපල්ලා ගැන හිතද්දී. මොකද එයා ඉරණම වෙනස් කරන්න ඕන ඉඳලා කොරින්තියට ලබා දෙනවා දරුවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ලයිස්ව මරනවා ඊඩිපස් ඇවිල්ලා. ඊඩිපස් අඳුර ගන්නවා මේ පාදී තිබෙන සලකොළ වලින් මේ තීව ගොපල්ලා. දී අවසානයේ තීව ගොපල්ලාට සිද්ධ වෙන ඊඩිපස් ඉදිරියටම යන්න. ඉතින් එහෙව් පුද්ගලයාගේ මානසික ස්වභාවය කොහොමද කියලා අපිට තවම හිතා ගන්න බෑ. ඔහු පැමිණි විටදී තමන් යන්නේ ඉරණම් ගමනක් ලෙසින් ඔහුට හැඟෙන්නට අවස්ථාවක් තිබෙනවා. ඉතින් අපි ඒක උදාහරණයකින් බලමු. ගොපල්ලා මේ මොන දෙයක් ගැනද ඔබ මට කියන්න පොළඹවන්නේ? වහගනින් කට. මොනවද මේ නුඹ කියන්නේ? ඔහු දන්නේ නැහැ ඔහු කියන්නේ මොනවද කියලා. ඔහුට වැරදිලා. ඉතින් මේ තීව ගොපල්ලා සත්‍ය පවසන්නේ නැති මේ සත්‍ය මහ බරක් නිසා, මේ සත්‍ය පැවසුවොත් යම් ආකාරයකින් ඛේදවාචක රස සිදුවන බව දන්න නිසාම තමයි ඔහු සත්‍ය පවසන්නේ නැත්තේ ඊඩිපස් රජුවන්ට. මෙහිදී ඊඩිපස් සහ ගොපල්ලා අතර යම්කිසි සංවාදයක් ඇති වෙනවා. මුලින්ම ඊඩිපස් කුමන ශාපයක්ද? ඊට පස්සේ ගොපල්ලා මේ දරුවා ජීවත්ව සිටියොත් ඔහුගේ පියා මරා දමන බව. ඊට පස්සේ ඊඩිපස් අහෝ දෙවියනි, එසේ නම් තොපේලා දරුවා මේ මිනිස් අතර දුන්නේ. ඉතින් මේ පණිවිඩකරු ගොපල්ලා වැනි අවශේෂ චරිත ක්‍රියා කරන ආකාරය අපගේ ජීවිත අත්දැකීම් හා සමකරමින් නාට්‍ය විකාශන වෙලා තිබෙනවා. සොෆොක්ලීස්ගේ කිසිදු චරිතයක් රූකඩ චරිතයක් වෙන්නේ නැහැ. ඒ හැම චරිතයක්ම පරිපූර්ණ ජීවකණේ යුක්ත මනුෂ්‍ය චරිතයක් වෙනවා. ඇතැම් විට එකම චරිතයේ සිදුවීම් කිහිපයකට සම්බන්ධ චරිතයක් බවට පත් කිරීම නිසා එම චරිතයන්වල ජීව ගුණේ වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට තමයි තීව ගොපල්ලා ගැන අපිට කතා කිරීමට සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු ගායන වෘන්දයේ පිළිබඳව. ඊඩිපස් රජනාටි විවිධ අවස්ථාවන්හිදී එහි ගායන වෘන්දයේ එහි ප්‍රාත්‍යන්ට හොඳ නරක උපදෙස් කියා දෙනවා. ඒවා අපටද ලබා දෙන මනා අවබෝධන් ලෙස අපිට පෙන්වා දීමට පුළුවන්. උදාහරණයක් ගමු. ඔබ දෙදෙනා ඇයි මේ අඩදඹර කරගන්නේ? මානෙන් දෙපමින් ගුණවතුන් තලමින් පෙළමින් බොරුවෙන් ජය ලබන එකෙකුට ගලව ගන්නට හැකි වේද? ඔහුට නිසියුරු මේ නරක වැළඳගෙන හොඳ පළවාහරණ එකකුව දේවියනගේ සැඩ හිසරෙන් රැකගත හැකිද? නොහැකිය. නාට්‍ය අවසානයේදී ඔවුන් ලබා දෙන ඕවදන අනුව පැහැදිලි වන්නේ නාට්‍ය ජීවන දෘෂ්ටිය කියලා අපිට හිතන්නට පුළුවන්. මිනිසා කෙතරම් බලවත් වුවත්, මිනිසා කොතරම් දානවත් බුද්ධිමත් වුවත්, ඔහුව පාලනය කරන ඉරණමෙන් ඔහුට මිදියන්න නොහැකි බව තමයි මේ ගායන වෘන්දය පවසන්නේ. අපි ඒක බලමු උදාහරණ වශයෙන්. මේ යන්නේ ඊඩිපස්ය. මිනිසුන් අතර ඇති ශ්‍රේෂ්ඨ ඊඩිපස්ය. විශේෂ ගැඹුරු ගැටළු අතඹුලස්සේ දැන සිටියේ යහු. ඔහු සතු දන දාන්නේ සම්පත් වලට ඊර්ෂ්‍යා කළහ අන්නයි. එහෙත් බලමැන මහා වතුරක්සේ පැමිණිය භාග්‍ය ඇද දැමූ හැටි ඔහු බිමට සිත දරාගත මැනවිමේදයෙන් පුහුදුන් මිනිසා සැම විටම මෙනෙහි කළ යුතු බව තම අවසානය. දෙවියෙහි අවසාන කඩේම වෙත වේදනාවෙන් තොරව යාගත නොහැකි වූවක් යමෙක් කට නොකිය මැන ඔහු සතුටින් දිවි ගෙවී යයි කිසි විටක. ඊඩිපස් රජ නාට්‍යයේ ලබා දෙන ජීවන දෘෂ්ටිය වන්නේ ඉරණමට අභියෝග කරගත නොහැකි සියල්ල දෛවයට අනුව, නැත්නම් මේ දෛවයේ තීන්දුවට අනුව සිදුවන බව තමයි ඊඩිපස් රජ නාට්‍යයෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් ඊළඟ කොටසෙන් අපි කතා කරමු ඊඩිපස් රජ නාට්‍යය සහ ඊඩිපස් පුරාණෝක්තිය පිළිබඳව.